ඓතිහාසික පොළොන්නරුව ගල් විහාර පූජා භූමියට පැමිණ ආගමික වතාවත්වල නිරත වීමෙන් පසු මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඒ මහතා මේ බව ප්‍රකාශ කළා. තරා දේශපාලන පක්ෂ දෙකක් තුනක් ඉල්ලලා තිනෝ රුපියල් 300ක් එක ඡන්දදායකෙක් වෙනුවෙන් වියදම් කරන්න ඉඩ දෙන්න කියලා. මේ රටේ වංචාව නැති කරන්න එනවයි කියන අයත් ඉල්ලලා තිනෝ. එතකොට ගණන් හදලා බලන්නේ 1 කෝටි 70 ලක්ෂය වැඩි කිරීම රුපියල් 300. මේ සල්ලි කොහෙන්ද? මේ සල්ලි මේගොල්ලොන්ගේ ගෙවල් වලින් ගෙනාපු බූදලේද? මේ එකක් තමයි හොරා කාපු සල්ලි. ඊළඟ එක තමයි පාලනයට ආවට පස්සේ මෙන්න මේවා උඹලට කප්පම් විදියට තුටු පඳුරු විදියට දෙන්නම්. ඒකට කියලා දෙන්නම් පොරොන්දු වලට ගන්න සල්ලි. බොහොම අවදානෙන් මේ වෙලාවේ මහ ජනතාව මම දන්නවා අතිවිශාල පිරිසක් මේ රටේ නිශ්ශබ්දයි. මේ නිශ්ශබ්ද ජනතාවගෙන් මම ඉල්ලනවා ඔබ ඉදිරියට එන්න. සමහර මාධ්‍ය නාලිකා මේ දේශපාලන කණ්ඩායම් මේ අපේක්ෂකයා ප්‍රධාන දේශපා එක් අපේක්ෂකෙක් හෝ අපේක්ෂකයෝ කීප දෙනෙක් ප්‍රදාන කරන්නේ මොන විදියෙන්? ප්‍රධාන අපේක්ෂකයා ජනාධිපති කරයි මේ රටේ ජනතාව. එදාට තමයි ප්‍රධානියා තෝරගන්න වෙන්නේ. එතකල් ප්‍රධානියා තෝරන්න බෑ.